അത് വീഡിയോയ്ക്കും ഒയാലട്ട് അറിയനാവ് ഇറ്റാലിയയിൽ തീയന ഹൊന്തമ വോട്ടർ പാർക്ക് എക്കക് ഗന 2021 ദി സമ്മാന ദിനപു ഹൊന്തമ വോട്ടർ പാർക്ക് എക്കകട തമൈ ദെൻ അപ്പി യന്ന ഹദന്നേ മേ യന മഗ മേ അപ്പി ഇന്ന പാർമ ഗമേ തമൈ മേ സൂര്യകാന്ത വത്തു ഇതിങ് അപ്പി തീയന സൂര്യകാന്ത വത്തു തക്കാളി വത്തു ഏ വഗേമ തനകൊല കപ്പുരോൾ ഒയേ ലസ്സന ദസുൻ പഹു കരഗിന തമൈ അപ്പി ലെവേലി യന്നേ ක්‍රෙමෝනත් බ්‍රේෂියත් අතර තමයි අපිට ලෙවේලේ වෝටර් පාක් එක හම්බ වෙන්නේ. එතකොට අපිට කිලෝමීටර් 78ක් දුරින් තියෙන්නේ. පැයයි විනාඩි 17ක් වගේ යද්දී අපිට එතනට යන්න පුළුවන්. අපි හැම අවුරුද්දෙම සමානි වාඩුවට ලෙවේලේ වෝටර් පාක් යනවා. කොවිඩ් ප්‍රශ්න නිසා ගිය අවුරුදු දෙකේම අපිට යන්න බැරි වුණා. ඔන්නේ එහෙනම් අපි සූර්යකාන්ත මල්වතු පහු කරගෙන ලෙවේල යන පිටත් වෙමු. මේ ඉන්නේ මගේ පවුල ඔයාලා දන්නවනේ. මේ ඉන්නේ මගේ යාළුවාගේ පවුල. දැන් ඔන්න අපි ලෙවේල වලට ඇවිල්ලා තියෙන්නේ. දැන් මම ලෙවේලේ වෝටර් පාක් එක ගැන විස්තර ඔයගොල්ලන්ට කියන්න. මේ ඔයාලා දකින්නේ පාකින් එක. වර්ග මීටර ලක්ෂක භූමි ප්‍රමාණයක් තමයි මේ ලෙවේලේ වෝටර් පාක් එක සඳහා යොදාගෙන තියෙන්නේ. හරිම නිදහස් නිස්කලංක ඔගලන්ට විවේකීව ගත කරන්න පුළුවන් තැනක් තමයි ලෙවේලේ වෝටර් පාක් එක. හැම අවුරුද්දෙම මාර්තු මාසේ වෙද්දී ඒගොල්ල පටන් ගන්නවා මල් පැල හිටවලා මේ බිම ලස්සන කරලා පිළිවෙල කරන්න. මල් පැල 80,000ක් විතර ප්‍රයෝජනෙට ගන්නවා මේ බිම ලස්සන කරන්න. ඔගලන්ට මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බැලුවාම ලොකු සතුටක් දැනේවි. ඔයාලා පාර්ම විරෝණ ඒ වගේම බ්‍රේෂියා මිලානෝ එතකොට වෙනිස් ඒ වගේ තැඹල ඉන්නවා නම් උතුරු ඉතාලියේ ජීවත් වෙනවා නම් ඔගලොන්ට ඉක්මනින් ළඟා වෙන්න පුළුවන් ලොකු වෝටර් පාක් එකක් තමයි ලෙවෙලේ කියන්නේ 2021 වසරේ හොඳම වෝටර් පාක් එකක් හැටියට සම්මානය දිනපු හැමෝගෙම හිත් ගත්තන තමයි මේ. අනිත් එක අපි ගෙවන මුදලට සරිලන විදියට උදේ 10ට පටන් ගන්නවා. රෑ 7 වෙනකන් අපිට ඉන්න පුළුවන්. දැන් ටිකට් එකක මිල යුරෝ 26ක් වෙනවා. ඒ කියන්නේ වැඩි හිටියෙකුට. දරුවෙකුට ටිකට් එකට යුරෝ 21ක් වෙනවා. මීටරයක් තරම් උස නැති දරුවන්ට නොමිලේම ඇතුල් වෙන්න පුළුවන්. දැන් අපි ටිකට් අරගෙන ඇතුළට යමු. ඔයාලට ඇතුල් වෙන්න කලින් මිල ගණන් ඒ වගේම ලොකර්ස් ගන්න විදිය බෙඩ් එකක් ගන්නව නම් කොහොමද ඒ විස්තර ඔක්කොම මෙහි සඳහන් වෙනවා මේවා කියවලා බලලා ඇතුල් වෙන්න පුළුවන් එතකොට ඔයගලන්ට නිදහසේ ඉන්න බෙඩ් එකක් ගන්නම ඕන නැහැ ගොඩාක් ඇතුලේ තියෙන ලොකු ගස් තියෙනවා එතකොට බෙන්ච් දාලා තියෙනවා ඒ ඔක්කොම ෆ්‍රී ඔයගලන්ට ගිහිල්ලා කෑම කන්න ඉඳගෙන කෑම කාලා ඔගලන්ට නිදහසේ ඉඳලා දවස ගත කරලා ඉන්න පුළුවන් විදියට පරිසරය සකස් කරලා තියෙනවා. මේ තියෙන දැන්වීම් පුවරුවේ ඔගලන්ට ඇතුල් වෙද්දි ලීෆ්ලට් එකක් ලබා ගන්න පුළුවන්. එතකොට ඔගලන්ට බලන්න පුළුවන් කොතනින්ද අපි පටන් ගන්නෙ, කොතනින්ද අපි අවසන් කරන්නේ, කොහොමද අපි දවස ගත කරන්නේ, කොතනටද වැඩියෙන් ආස, දරුවන්ට ගැළපෙන්නේ මොන තැනද? ඒ විදියට ඔගලන්ට තීරණය කරන්න පුළුවන්. ඔන්න දැන් අපි විස්තර ඔක්කොම බලාගත්තනේ. දැන් ඔන්න ටිකට් ටික අරගෙන ඇතුළට යමු. මේ තියෙන්නේ ටිකට් ගන්න කවුන්ටර්. එතනදී ඔයගොල්ලන්ට විස්තර අහගන්න පුළුවන්. මීටරයක් තරම් උස නැති දරුවන්ට නොමිලේ ඇතුල් වෙන්න ඒගොල්ලෝ අවස්ථාව සලසලා දීලා තියෙනවා. මෙතනදී ලීෆ්ලට් එකක් ඔයගොල්ලෝගේ අතට ගන්න පුළුවන් විස්තර බලාගන්න. ඇතුළේ හරීම ලස්සනයි. ලස්සන්ට ඒගොල්ලෝ බිම සකස් කරලා තියෙනවා. ඒ කියන්නේ ඇහැට ප්‍රිය විදිහට ඒ හැම තැනම තියෙන දසුන් හරියි ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. වෝෂ්රූම් පවා ඇඳුම් මාරු කරන තැන් පවා හරි ලස්සනට මල් වවල ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. මම කියනවට වැඩිය ඕගොල්ලෝ ගිහින් බලන්න. ඕගොල්ලන්ට ආසෙ හිතේ ලොකු මුදලකුත් නැහැ ටිකට් එක දවසම ගත කරන්නත් පුළුවන්. මේ තියෙන්නේ ඇතුල් වෙන තැන. මෙතනදී හරියි ලස්සනයි ලස්සන දිය පාරකුත් එනවා. ඒ වගේම මල් ගොඩාක් වවලා තියෙනවා. පාම් ට්‍රීස්යි ඔලිව් ට්‍රීස්යි තමයි ඒගොල්ලෝ ගොඩාක් ලස්සන කරන්න නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒ වගේම අවුරුදු 100 පරණ ලොකු ගසුත් තියෙනවා. හේවන දෙන්න ඒ කොටසටත් අපි යමු. වීඩියෝ එක දිගටම බලනකොට ඔයාලට වැටහෙයි. හරිම ලස්සනයි නේද?
පාට පාට දිය බුනීලම හැම තැනම මේ පටන් ගන්න තැන වගේම මුළු භූමි ප්‍රමාණයම මේ වගේ ලස්සන කරලා තියෙනවා යාලා ඔන්න අපි ලස්සනට ෆොටෝ ටිකක් අරගෙනම ඇඳුම් මාරු කරගමු ඔයාලට පුළුවන් ඇතුළු වෙච්ච ගමන්ම ලස්සනට ෆොටෝ ටිකක් අරගෙන ඉන්න ඊට පස්සේ ඇඳුම් මාරු කරාට පස්සේ වතුරට බහිනවනේ එතකොට ෆොටෝ ගන්න වෙන්නේ නෑනේ ඒක හින්දා මුලින්ම ෆොටෝ ටිකක් අරගෙන ඉමු ඔන්න දැන් ෆොටෝ එකක් ගන්නයි යන්නේ මෙහෙම හොඳයි නේද මේ ඔයාලා දකින්නේ ඇඳුම් මාරු කරගන්න තැන බොහොම ලස්සනට නිර්මාණය කරලා තියෙනවා නේද ඇහැට ප්‍රිය විදිහට මේ හැමදේම නිර්මාණය කරලා තියෙනවා දැන් එහෙනම් අපි ඉක්මනටම ඇඳුම් මාරු කරගෙන වතුරට බහිමු ඔයාලට මේ දසුන් වලින් තේරෙවි කොච්චර පිරිසිදු නිදහස ඉන්න පුළුවන් තැනක්ද කියලා හේවන තියෙන ලොකු ගස් යට ඕගොල්ලන්ට නිදහසේ ඉන්න පුළුවන් ඒ වගේම gedirin කෑම හදාගෙන යන්නත් පුළුවන් කෑම වර්ග බීම වර්ග ඕන දෙයක් එළියෙන් අරගෙන එන්න පුළුවන් ඇතුළෙත් ඔයාලට ගන්න කඩ තියෙනවා රෙස්ටුරන්ට් තියෙනවා නමුත් එළියෙන් අරගෙන ආවා කියලා කිසි ප්‍රශ්නකුත් නැහැ ඉතින් ඕගොල්ලන්ට ඇතුළෙන් ගන්නකොට වියදම වැඩි කියලා දැනෙනවා නම් එළියෙන් ඒ කියන්නේ gedirin හදාගෙන යන්න අපිත් හැම වෙලාවෙම gedirin යද්දි කෑම හදාගෙන යනවා ඒ වගේම ෆ්‍රීස් කරපු බීම බෝතල් වතුර බෝතලුත් අරගෙන යනවා මොකද අපි දවසෙම ඉන්න ඕනේනේ ඊට පස්සේ අපි ඔක්කොම නාලා කරලා ඉවර වෙලා එන්න යද්දි ඒ රෙස්ටුරන්ට් එකකින් කාලා එනවා ඒ විදිය තමයි හොඳ නැත්තම් වියදම වැඩි මේ ඔයාලා දකින්නේ ටොයිලට් බලන ටොයිලට් උඩත් ලස්සන්ට මල් බවලා පිරිසිදු එයාලා හදලා තියෙනවා මම ආසම මේ ගස්කොලන් වවලා තියෙන විදිහට මොකද අපි මේ භූමි ප්‍රමාණයම ඇවිද යනකොට අපිට ඇහැට ප්‍රිය දසුන් තමයි දකින්න ලැබෙන්නේ ඉතින් මේ දසුන් එක්ක දරුව වතුරේ සෙල්ලම් කරලා දවස ගත කරලා ඉන්න තියෙන එක සතුටක් පටන් ගන්න තැනේ ඉඳලා දෙපැත්තට ඒ කියන්නේ වම් පැත්තට හෝ දකුණු පැත්තට ඔයාලට යන්න පුළුවන් වම් පැත්තෙන් පටන් අරගෙන දකුණු පැත්තෙන් අවසන් කරන්නත් පුළුවන් දකුණු පැත්තෙන් පටන් ගන්න වම් පැත්තෙන් අවසන් කරන්නත් පුළුවන් විස්තර කීව ඇති කියලා හිතෙනවා ඔයාලා දිගටම වීඩියෝ එක බලන්න එතකොට ලෙවෙලේ වෝටර් පාක් එකේ තියෙන්නේ මොනවද ඔයාලට කොහොමද විනෝද වෙන්න පුළුවන් කියලා අදහසක් එයි වීඩියෝ එක අතරතුර තනින් තැනට මම ඔයාලට විස්තර කරන්න ඔන්න අපි මෙතන ටිකක් වෙලා ඉඳලා තව තැනකට යමු. ඔයාලට මේ තැනින් තැනට යමින් ගමන නැවතිලා නිදහසේ කෑම කාලා ආයි පූල් වලට බහින්න පුළුවන්. මතක තියාගන්න කෑම කාපු හැටි පූල් එකට බහින්න එපා. මොකද වතුරේ රැඳෙන්න හොඳ නැහැ කෑම කාපු හැටි. ඒක නිසා ඒ ගැන දැනුවත් වෙන්න දරුවෝ පරිස්සම් කරගෙන ඔයාලා සම නිවාඩු හොඳින් ගත කරන්න. අපේ ලංකාවේ ගොඩක් අය පුරුදු වෙලා තියෙනවා කොහේ හරි ගමනක් යද්දි බත් ලෑස්ති කරගෙන යන්න. බත් වගේ දේවල් උයාගෙන වැව්වල නාන්න ඒවට ගියාට කමක් නැහැ. නාලා ඉවර වෙලා හොඳට බත් කන්න. නාන අතරේ කන්න යන්න එපා. දැන් මේ වගේ වෝටර් පාක් එකකට ගියත් අපි නම් බරට ආහාර ගන්නේ නැහැ. සැහැල්ලු ආහාරයක් අරගෙන තමයි වතුරේ සෙල්ලම් කරලා දවස ගෙවලා ඊට පස්සේ තමයි හොඳට බඩ පිරෙන්න කන්නේ. ඉතින් ඒ ගැන චුට්ටක් ඔයාලා දැනුවත් වෙන්න. මොකද කෑම කාපු හැටි වතුරේ බැහැගෙන ඉන්න හොඳ නැහැ. දන්න අයත් ඇති, නොදන්න කෙනෙක් විතොත් කියලා තමයි මම ඒක මේ වීඩියෝ එකේම සඳහන් කරේ. දැන් ඔන්න අපි මේ දකින්නේ මම ආසම තැන. ඒ කියන්නේ අවුරුදු 100ක් විතර පරණ ලොකු ගස් යට හෙවනේ ඔයාලට ඉන්න පුළුවන් කෑම කන්න පුළුවන් මෙතන මේස එතකොට ඒ වගේ බෙන්ච් 100ක් විතර සකස් කරලා තියෙනවා ඒගොල්ලෝ මේ හරියේ. එතකොට ඕගොල්ලන්ට නිදහසේ කෑම අරගෙන චුට්ටක් පැය භාගයක් විතර හාන්සි වෙලා ඉඳලා ඊට පස්සේ ආයෙ වතුරට බහින්න යන්න පුළුවන්. බලන්න ඇහැටත් ප්‍රියයි මේ දසුන් හරීම නිස්කලංක පරිසරයක්.
ඔයාලට කරේ එල්ලන් යන බෑග් එකට කෑම වර්ග බීම වර්ග දාගත්තාම යන යන තැනට අරගෙන යන්න පුළුවන්. අපි මුලින්ම කරන්නේ ඇඳුම් මාරු කරාම අපි අඳගෙන ආපු ඇඳුම් ඔක්කොම බෑග් වලට දාලා ලොකර් එකක් අරගෙන ඒකට දාලා එන්නේ. එතකොට අපිට ඒව උස්සගෙන යන්න අවශ්‍ය නැහැ. මේ කරේ එල්ලගෙන තියෙන්නේ ටවල් එකක්, ඒ වගේම කන්න තියෙන කෑම, වතුර වගේ දේවල්. බොහොම සැහැල්ලුවෙන් හැමෝම බෙදාගෙන කරේ බෑග් එකක් එල්ල ගත්තාම නිදහසේ දවස ගත කරන්න පුළුවන්. මොකද අපි එකම තැන ඉන්නේ නැහැනේ. මේ භූමි ප්‍රමාණය පුරාම ඇවිදිනවා. ඉතින් ඒ දවස ගෙවන්න, ඒ සතුට විඳින්න පුළුවන් නිදහස්ම විදිය තමයි මම ඔයාලට විස්තර කළේ. වතුරේ නාලා කෑම කාලා පැය භාගයක් විතර නිදහසේ කුරුල්ලන්ගේ සද්දෙත් එක්ක චුට්ටක් වෙලා සැහැල්ලුවෙන් ඉඳලා ඔන්න අපි යනවා ආයෙම පූල් එකකට වතුරේ සෙල්ලම් කරන්න. මම තවත් අසු දෙයක් තමයි මේ පාම් ගස් වටේ යාල වවන දියබුනීල මල් වලට. එක එක පාටේ ඇහැට පිය විදියට හැම තැනම මේ මල් වර්ග දකින්න තියෙනවා. ඔන්න අපි දැන් තවත් පැත්තකට ආවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා කැමති විදියට මේ පූල් වලින් මොකටද යන්නේ කියලා තීරණය කරන්න. බලන්න වටපිටාව ලස්සන්ට නිර්මාණය කරලා තියෙනවා නේද? ඔන්න ඔයාලට තවත් අත්දැකීමක් විඳගන්න පුළුවන්. මේ විදිහට ව්‍යායාම සෙෂන් එකක් වගේම ඩාන්ස් සෙෂන් එකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් වතුරෙම ව්‍යායාම කරලා, වතුරෙම ලස්සන්ට ඩාන්ස් කරලා ඒ අත්දැකීම විඳගන්න. Go! 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 Go!
ඔන්න දැන් අපි තවත් තැනකට ආවා. මෙතන තමයි බීච් ඒරියා එක. මේ හරිය ගැඹුර නැහැ. ඔයගලන්ට හාන්සි වෙලා හරි ඉන්න පුළුවන්. එතනින් විහිදලා යනවා ගැඹුර තියෙන ප්‍රදේශයට. ඒ වගේම වෝටර් මසාජ් එකකුත් මෙතනදී ලබා ගන්න පුළුවන්. හැම තැනම පුවරුවක් එකතු කරලා තියෙනවා. එතකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන් කොතනටද ගියේ කොතනටද ගියේ නැත්ති කියලා අදහසක් ගන්න. මේ තියෙන්නේ ඔයගලන්ට කෑම ගන්න පුළුවන් තැන. ඒ වගේම මේ තියෙන්නේ ඇඳුම් මාරු කරන තැන. බලන්න ලස්සන නේද? ඉතින් ඔයාලට මෙතනදී අයිස්ක්‍රීම් කන්න පුළුවන්, කෑම අරගෙන කන්න පුළුවන්. එතකොට කැෆේ එකක්, කපුචීන එකක් වොන්න පුළුවන්. ඒ දේවල් ඔයාලට මෙතනින් මිලදී ගන්න පුළුවන්. ඔන්න දැන් අපි තවත් ලස්සන කූල් තියෙන තැනකට යමු. මෙතනදී වැඩිහිටියන්ටත් දරුවන්ටත් ගැළපෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. දරුවෝ ආස තවත් එක තැනක් තමයි මෙතන. හරිම ලස්සනයි නේද? සතුටින්ම දවස ගෙවන්න පුළුවන් තැනක් තමයි අද ඔයාලට අරගෙන ආවේ. वीडियो हम सतुटीन यालुअ किन गील सतुटी मट ते सतुट अरगने ईलंग समय के आय सतुटी हम मुख्य बलपुर अपेतनी पिटत्ना वीडियो बलपू ओयाल हेमोटम बहुम स्तुति हेमोटम शुभ दवस प्रार्थना करनवा.